මේ වීඩියෝ වෙන්න අප ඔබ හා බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා සෙල් ෆෝන් එකක් නිසා නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක් ඔබේ දරුවෙකුට බලපාන්නේ කොයි ආකාරයට ඔහුගේ ජීවිතයට ඔහුගේ හැදියාවට නැත්නම් ඔහුගේ ක්‍රියාකාරකම් වලට කොයි ආකාරයෙන් බලපෑම් කරයිද ස්මාර්ට් ෆෝන් එකක් සමහර විට ඔබ අහලා ඇති මේ ශරීරයේ ක්‍රියාකාරී වෙනකොට ක්‍රියාශීලී වෙනවා දවල් දවසේ ආයි රාත්‍රී කාලේ අපි නිදා ගන්නවා. ඇයි මේ අපි රැට නිදා ගන්නේ දවල්ට වැඩ කරන මේක? අපි කියන සර්කේඩියන් රිද්ම් එකක් කියලා. දවල් දවසේ ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් හරහා රුධිරයට එකතු වෙන විෂ වර්ග අපි කියන ටොක්සින්ස් කියලා මේවා විවිධ අවයව වල හැදෙන. ඒ වගේම මොළේ ස්නායු පද්ධතියෙත් මේ වගේම ක්‍රියාකාරකම් හරහා අවසානයේ විෂ වර්ග හැදෙනවා. මේ හැදෙන විෂ වර්ග මොළේෙන් ඉවත් කරන්නේ නැත්තම් රුධිරයෙන් ඉවත් කරන්නේ වකුගඩු හරහා පෙරලා මුත්‍රා එක්ක ශරීරෙන් ඉවත් වෙන්නේ රාත්‍රී නිදා ගන්න අවස්ථාවේ. එතකොට ශරීරයට ඉතාම වැදගත් දෙයක් නිදා ගන්න එක. ඔබ නිවැරදිව පැය 6ක් 9ක් නිදා ගන්න කියලායි වෛද්‍ය මතය වෙන්නේ. ඔබ පැය 6ක් 9ක් කාලයක් නිදාගත්තොත් මේ අතරේ කාලයක් ඔබ නිදාගත්තොත් ශරීරයේ දිවා කාලයේදී ක්‍රියාශීලීව හිටි වෙලාවේදී ඔබේ සිරුරේ ඇති වුණු විවිධ විෂ වර්ග නැත්නම් ටොක්සින් වර්ග නිවැරදිව ශරීරයෙන් බැහැර වෙනවා. යම් පුද්ගලයෙක් නිදිමරාගෙන ඉන්නවනම් නිදා ගන්න කාලය කෙටි වෙනව නම් එතකොට ඔහුගේ අර අවදියෙන් ඉන්න අවස්ථාවේ ශරීරේ නිපදුණු ටොක්සින්ස් වර්ග විෂ වර්ග රුධිරය හරහා පෙරිලා ඉවත් වෙන්න තියෙන කාල සීමාව ඊට අඩුයි. එතකොට දවස ගානේ නිදි මරන ළමයින්ගේ රුධිරය විස වෙනවා කියන එක මේ ටොක්සින්ස් වර්ග විෂ වර්ග එකතු වෙනවා කියන එක කියන්න ඕන දෙයක් නේද? සමහර ළමයි දවල් දවසේම ඔන්ලයින් පාඩම් අහගන්නවා, ඉගෙන ගන්නවා, ඊට පස්සේ ඒකම ගේම් ගහනවා, ඊට පස්සේ රෑ නිදාගන්නෙත් ෆෝන් එක ළඟ තියාගෙන, ඇඳේ අසලම තියාගෙන ෆෝන් එකත් ඔන් කරගෙන, නැත්තම් බ්ලූටූත් දාගෙන. දැන් මේ අවස්ථාවේදීත් එතකොට රෑ එළි වෙනකම් ඔහු අර මයික්‍රෝවේව් කියන ඒ වගේ එන්වයරන්මන්ට් එකක තමයි ඔහු ජීවත් වෙන්නේ. එතකොට ඔහුට ඉතාම නරක පරිසරයක් තමයි මේ ෆෝන් එකත් එක්කම ඇවෙන්නේ. වැදගත්ම දෙයක් තමයි ඔබ දන්නවා මේ ස්මාර්ට් ෆෝන් හදන කම්පැනිස් ඒව හදන්නේ ආවට ගියාට නෙවෙයි, ඒව හදන අය මේ සඳහා මානසික වෛද්‍ය විශේෂඥවරුන් පාවිච්චියට ගන්නවා කියන එක දැන් වෙනකොට රහසක් නෙවෙයි. උන් දන්නවා කොහොමද මිනිසුන්ගේ හිතට කාවදින ආකාරයේ තිරපට නිෂ්පාදනය කරන්නේ, කොහොමද ඒ වගේ තිරයක් ඒ වගේ වර්ණ යොදාගෙන හිත ආකර්ෂණය කරන ආකාරයේ තිරයක් පාවිච්චි කරන්න කියලා. දැන් ඔබ දන්නවා බොහොමයක් ස්මාර්ට් ෆෝන් වල තියෙන පසුබිම නිල් පැහැය, මේ වර්ණාවලියේ නිල් පැහැ කියන්නේ ශක්තියෙන් වැඩිම වර්ණයක්. ඒ වර්ණය නිරන්තරවම ඔබේ ඇස ගැටෙනකොට ඔබේ ඇසේ දෘෂ්ටි විතානයට විය හැකි හානිය වැඩි. ඒ වගේමයි දැන් අපි දන්නවා මේ ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනකොට පළවෙනි එක තමයි අපි කියනවා ඒකට ඇබ්බැහි වීමක් වෙනවා, ඇඩික්ෂන් එකක් තියෙනවා. මේ ඇබ්බැහි වීම නිසා දවසේ පැය ගණනාවක් එක දිගට විවිධ සමාජ ජාල ආශ්‍රය සැරිසරනවා, විවිධ දේවල් ඔබ ෆෝන් එක භාවිතයෙන් කර කර ඉන්නවා. ඒක නිසා එක දිගට ෆෝන් එක දිහා බලාගෙන ඉන්න නිසා ඒකේ තිරේ තියෙන අර අධික ශක්තියෙන් යුත් වර්ණ ඔබේ දෘෂ්ටි විතානයට හානි කරන්න පුළුවන්. ඒක නිසා වෙන පළවෙනි එක තමයි මේක නිතර පාවිච්චි කරනව නම් ඔබේ දරුවෙක් පාසල් දරුවෙක් ඒ දරුවගේ ඇස්වලට වෙන්න පුළුවන් හානිය විශාලයි. ඒ වගේම අද අම්මල තාත්තලා දරුවෝ නලවන්න ඉතාම කුඩා වයසේ දරුවෝ නලවන්න ඔවුන්ගේ අතර දෙන්නේ ෆෝන් එකක්. මේ දන ගන්නත් කලින් දරුවෝ ෆෝන් එක පෙන්නලා තමයි අම්මල නලවන්නේ. හැබැයි මේක හොඳට මතක තියාගන්න මේකෙන් නිකුත් කරන මයික්‍රෝවේව්ස් කියන මේ ශුද්‍ර තරංග ඔබේ දරුවාගේ මොළයට බලපෑම් කරන, ඔබේ දරුවාගේ ශාරීරික අවයව වලට බලපෑම් කරන, ඒකෙන් වෙන්නේ යහපතක් නම් නොවේ කියන එක මතකයේ තියාගන්න ඕන වැදගත්ම දෙයක්. ඒ වගේමයි එක දිගට දරුවෝ මේක පාවිච්චි කරලා නිදි මරාගෙන රාත්‍රී කාලෙත් මේක පාවිච්චි කරන නිසා ඒ හරහා ඇති වෙන්න පුළුවන් අනිත් එක තමයි විවිධ අපි කියන ටියුමර්ස් වර්ග, ගෙඩි වර්ග. සමහරලාට ඒවා භයානක කාසිනෝමා නැත්නම් කැන්සර් කියන පිළිකා තත්ත්වයන්ට පත් විය හැකි, වෙනස් විය හැකි ගෙඩි ඇති වෙන්න පුළුවන් මොළේ ඒ වගේම ශරීරයේ වෙනත් අවයවවල. නිතරම මේක ඔබ දන්නවා පාවිච්චි කරන්නේ කනට ලං කරලා නැත්නම් මූණට ලං කරලා. එතකොට මේ හිස ආශ්‍රිතව ඇතිවිය හැකි සංකූලතා නැත්නම් අර වගේ පිළිකා තත්ත්වයන් ඉහළයි, මොළයට හානි විය හැකි තත්ත්වයන් ඉහළයි. එතකොට මේ විවිධ දේවල් හරහා අපි ඔබට කිව්වේ මේ ස්මාර්ට් ෆෝන් එක නැත්නම් සෙල් ෆෝන් එකත් එක්ක එකට ජීවත් වෙන එකට ඇබ්බැහි වෙන ළමයි ඒ හරහා යන්නේ
නිවැරදි සමාජගත වීමකට මේ වැරදි සමාජගත වීමකට ඒ වගේම මේ සෙල්ෆෝන් වලින් හඳුනා ගන්න සම්බන්ධතා ගොඩනගා ගන්න සමහර දරුවන් අවසානයේ සමාජයේ නුසුදුසු පුද්ගලයන් හා එක්ක සම්බන්ධතා ගොඩනගාගෙන ජීවිත විනාශ කර ගන්න තත්ත්වයන්ටත් පත් වෙන්න ඉඩ තියෙනවා අපි කියනවා මාළුත් එක්ක කේක් කන්න බෑ කියලා කේක් එක්ක මාළු කන්න බෑ කියලා ඒ වගේ නොගැලපෙන සම්බන්ධතාවයක් ගොඩනැගුණොත් ජීවිතය විනාශය කරා තමයි ගමන් කරන්නේ යම් හේතුවක් නිසා මේ ඕන් භාවිතය නිසා මේ වගේ පැති කඩවල් වලටත් දරුවන් යොමු වෙන්න ඉඩ කඩ තියෙනවා ඒක නිසා අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා හිටින මේ වෙලාවේ දෙමව්පියන් මතක් කරලා දෙන්නේ ඔබේ දරුවා මේ ෆෝන් එකත් එක්ක ඕනවට වැඩිය කාලයක් ගත කරන අවස්ථාව සලසන්න එපා දරුවට හැකිතාක් අවම අවස්ථාවක් ඒ සඳහා වෙන් කරලා දෙන්න දවසකට පැය දෙකකට වැඩිය ෆෝන් එකත් එක්ක ගත කරන්න දෙන්න එපයි කියලා තමයි වෛද්‍ය විද්‍යාත්මක මතය වෙන්නේ ඒ නිසා අපි දෙමව්පියන්ට කියන්නේ වැඩිහිටියෝ විදියට ඔබ නිරන්තරවම මේ දරුව ඔබේ සුපරීක්ෂාව යටතේ තියාගන්න ඔබේ අධීක්ෂණය යටතේ තියාගන්න උන්ට ඕනවට වැඩිය කාලයක් මේහා ගත කරන්න දෙන්න එපා ඔන්ලයින් ක්ලාස් එක ඉවරයි නම් ඔබ ඒ පිළිබඳව මතකයේ තියාගන්න ඔන්ලයින් ක්ලාස් යනවා නම් කවුරු හරි වැඩිහිටියෙක් ඒ ක්ලාස් එක ඉවරනකම් පැත්තකට වෙලා මේක අවධානයෙන් ඉන්න ඕන මොකද ඒව හරහත් ඇති හැකි විවිධ අනවශ්‍ය දේවල් වැඩි මේ වගේ තත්ත්වයන් නැති වෙලා තියෙන්නේ ඇත්තටම ඉතාම කනගාටුදායක ඉතාම සෝචනීය තත්ත්වයන් උදා වෙලා තියෙන්නේ දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කම නිසා ඒක නිසා විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේ ඉල්ලා හිටින කැමති වැඩිහිටියෝ විදිහට දෙමව්පියෝ විදිහට ඔබ ඔබේ දරුවන්ට ඔන්ලයින් පාඩම් වලට ඉගෙන ගන්න අවස්ථාව දෙනවා නම් ඒ වගේම අධීක්ෂණය කරලා අනවශ්‍ය තරම් කාලයක් ඒක ගැටෙන්න ඉඩ සලසා දෙන්න එපා ඔබ ඔබේ දරුවගේ අනාගතය දීප්තිමත් කරන්න දිදුලවන්න තමයි හැම වෙලාවෙම කටයුතු කරන්නේ ඒක හොඳට මතකයේ තියාගෙන නිතරම ඒ පිළිබඳව ඇහැ ගහගෙන ඉන්න අවදියෙන් ඉන්න ඉඳලා ඕනවට වැඩිය කාලයක් මේ ෆෝන් එක ගත කරන්න ඉඩ හරින්න එපා